විශේෂයෙන්ම අද මේ වන විට මේ 12 වෙනි දවසේ තමයි පහුවෙන්නේ ලංකාවේ පොලිස් ප්‍රතිවරයෙක් නැතුව. එතකොට මේ පොලිස් ප්‍රතිවරයා පත් කරගන්න මේ රටේ ජනාධිපතිතුමාට තාමත් හිත හිතා කල්පනා කර කර ඉන්න අවස්ථාවක් තමයි මේ. මොකද ජනාධිපතිතුමා නිවැරදි තීන්දුව తీරන ගන්නවා නම් මේ වන විට පොලිස් ප්‍රතිවරයෙක් පත් වෙලා අවසන් වෙනවා. 35 වෙනි පොලිස් ප්‍රතිවරයා පත් වෙන කාලය දක්වාම කිසිම වෙලාවක මේ වගේ තත්ත්වයක් මේ රටේ ඇති වුණේ නැහැ. දැන් 36 වෙනි පොලිස් ප්‍රතිවරයා පත් කරගන්න යන අවස්ථාවේදී ජනාධිපතිවරයා හොරගල් අහුල අහුල ඉන්නවා මොන පොලිස් ප්‍රතිද මේ වෙලාවේ පත් කරන්න කියලා. එතකොට අද දැක්කා අද පාර්ලිමේන්තුවේදී කතා වෙනවා මේ රටේ ඉන්න මන්ත්‍රීවරු මේ රජයේ වගේ කියන මන්ත්‍රීවරුන් කතා වෙනවා මේ පොලිස් ප්‍රතිවරයා ඉතා ඉක්මනට පත් වෙනවා කියලා. මම අහන්න කැමතියි කොහොමද විවස්ථාදායකයක් නැතුව පොලිස් ප්‍රතිවරයා පත් කරන්නේ? විවස්ථාදායකය ලබන සතියේ රැස් වෙන්නේ නැහැ. ඊළඟ සතියේ රැස් වෙන්නේ නැහැ. එහෙමනම් මොන පදනමක් යටතේද පොලිස් ප්‍රතිවරයා තව පැය කීපයකින් පත් කරන්නේ? මම කැට තියලා කියනවා මේ පොලිස් ප්‍රතිවරයා පත් කිරීම තවත් සති දෙකකට කල් යනවා. හැබැයි ඒ කල් යාමත් එක්ක අර දේශබන්දු තෙන්නකෝන් වගේ දූෂිත පොලිස් ප්‍රතිවරයෙක් පත් වුණොත් එහෙම මේ රාජ්‍යයට අබසරණයි කියලා කියන්න කැමතියි. ඒ වගේම මේ වන විට මේ රටේ ජනතාව එකා දෙන්නා මැරිගෙන යනවා. මැරි වැටෙනවා. ඊයේ දවසේදීත් නිර්වින්දන ඖෂධයක් විෂ වෙලා එක්තරා කාන්තාවක් මිය ගියා. එතකොට මේ මිය යෑම වලට හේතුව මොකද්ද? මේක රජයේ නියාමනයක් වෙන්නේ නැද්ද මේ ඖෂධ සම්බන්ධයෙන්? මේ ගොල්ලන්ට අර කැකුණ තලනකොට තව කට්ටියකට මගුල් වගේ කතාවක් තියෙනවනේ. ඌරු කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් වගේ. එතකොට මේ තත්ත්වයත් ඒ වගේ තමයි. මොකද රාජ්‍ය මේ රටේ තියෙන සෞඛ්‍ය සම්බන්ධයෙන් වගේ කියන සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා දැන් සැපද කියලා අහනවා. මේ මිනිස්සුන්ගේ මරණ දැක දැක හරිනම් වෙන රටක මේ දේ වුණා නම් එහෙම සෞඛ්‍ය ඇමතිවරයා වහාම මේ දුහුරෙන් ඉවත් වෙන්න ඕනි. දැන් අපි බලමු මේගොල්ලන්ගේ මේ ප්ලෑන් එක මොකද්ද? මේගොල්ලන්ගේ මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ කොහොමද කියලා. මේ වෙන විට මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්නේ නැහැ රටේ කොච්චර ඖෂධ හිඟද කියලා. කොච්චර ඖෂධ ප්‍රමාණයක් අවශ්‍යද කියලා දන්නේ නැහැ. ඒ රෝහල් වල තියෙන ඖෂධ ප්‍රමාණය සැකෙවින් මෙන්න මේ ආකාරයට තියෙනවා කියලා දන්නේ නැහැ. මේක නොදැනීම නිසා තමයි මේ ඖෂධ කල්ලිකුත් වීමේ දවස් දන්නේ නැහැ. එතකොට කල්ලිකුත් වෙච්ච ඖෂධ මේ රෝහල් වලින් මිනිස්සුන්ට එන්නත් ගන්නවා. ඒ වගේම විෂකාරක තියෙන මේ ඖෂධ, ඒ වගේම නිසි ප්‍රමිතියකින් තොරව මිල දී ගත්තේ නැති ඖෂධ එන්නත් ගන්නවා. ඒ එන්නත් කිරීම නිසා මේ රටේ ජනතාව මැරී යනවා. ඒ මැරි යන එකේ වගකීම බාර ගන්න මේ රටේ සෞඛ්‍ය අංශ ඉදිරිපත් වෙලා නැහැ. එහෙමනම් මේගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ නැති හේතුව මොකද්ද? හරිනම් ඖෂධයක සංකූලතාවයක් ඇති වුණා නම්, ඒ ඖෂධය නිසා රෝගියෙක් මිය ගියා නම්, ඒ ඖෂධ ගෙන්නපු සමාගම තමයි වග කියන්න ඕනි. ඒ ඖෂධ ගෙන්නපු සමාගමට විරුද්ධව නඩු දාන්න ඕනි මේ ලංකාවේ රජය. හැබැයි එහෙම දෙයක් කරන්න බෑ. මොකද මේ රටේ තියෙන ඖෂධ ඔක්කොම හදිසි මිලදී ගැනීම වලට යනවා. හදිසි මිලදී ගැනීම හරහා ටෙන්ඩර් පටිපාටියකින් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව මිලදී ගන්න ඒ ඖෂධ වලින් කොමිස් ගන්නවා මේ රටේ ඉන්න අමාත්‍යවරයා ප්‍රමුඛ මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ දැවැන්තියුන් හැම දිනක්ම කොමිස් ගන්නවා. එහෙමනම් ඒ කොමිස් ගත්ත සමාගම් වලට විරුද්ධව නඩු දාන්න මේගොල්ලෝ මැලි වෙනවා. ඒ වගේම දැන් මේ රටේ දත්ත පද්ධතියක් තිබ්බා. සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඒ සියලුම තොරතුරු ලබා ගැනීමේ දත්ත පද්ධතියක් තිබ්බා. මේ වගේ සංකූලතා සහිත ඒ මරණ ඇති වෙන්න හේතුව තමයි නිසි දත්ත ගබඩාවක් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නැතිකම. මිලියන 70ක් ස්ථාපිත කරලා අවුරුදු 10ක් භාවිතා කරපු දේශීය දත්ත පද්ධතිය මේ වෙන විට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා තියෙනවා. මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ කුමන්ත්‍රණය සිද්ධ වුණේ කොහොමද කියන එක අද දවසේදී අපි හෙළි කරනවා. එතකොට මේ දත්ත පද්ධතිය මේ තියෙන දත්ත සහ ඒ කාර්යක්ෂමතාව මදි කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවකට ඇවිල්ලා කියනවා දැන් අපි විදේශීය දත්ත පද්ධතියක් දානවා. ඒ දත්ත පද්ධතිය හරහා ඉතාමත්ම කාර්යක්ෂමතාවයෙන් යුක්තව මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඉදිරියට අරන් යනවා කියලා. දැන් මේ විදේශීය දත්ත පද්ධතිය ගැන අපි හොයලා බලුවා. ඒක නම ස්වස්ථා. ස්වස්ථා කියන මේ දත්ත පද්ධතිය මේ ලෝකේ කොහෙවත් කලින් පාවිච්චි කරපු නැති දත්ත පද්ධතියක්. එහෙමනම් අමාත්‍යවරයා කොහොමද කියන්නේ මේ දත්ත පද්ධතිය ඉතාමත්ම කාර්යක්ෂමයි කියලා? මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා. මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න පතාක යෝධයෝ 3 දෙනෙක් කියලා කියාගන්න කට්ටිය, දූෂිතයෝ, ඩීල්කාරයෝ පිටරටකට ගිහිල්ලා කම්පැනි එකක් ආරම්භ කරනවා.
ඒ කම්පැනි එක යටතේ මේ සමාගම ලියාපදිංචි කළා ඒ හරහා තමයි මේ දත්තපද්ධතිය ලැබෙන්නේ මොකද මිලියන 800ක ණයක් ලෝක බැංකුවෙන් ලැබෙනවා මේ නව දත්තපද්ධතිය ස්ථාපිත කරන්න. එහෙමනම් ලහි ලහියේ කඩිමුඩියේ මේගොල්ලෝ ලෑස්ති වෙලා අවුරුදු 10ක් පාවිච්චි කරපු පරණ දත්තපද්ධතිය අයින් කළා මිලියන 800 අර ගන්න තියෙන කෑදරකමට මාස 3ක් ඇතුළත වෙන කිසිම දේවල් බලන්නේ නැතුව ඒ කිව්වේ කලින් නියාමනයක් වෙන ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කොහොමද කරන්න කියන අත්දැකීමෙන් තොරව ඉතා ඉක්මනට මේක පද්ධතිය ස්ථාපනය කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අලුතෙන් ස්ථාපනය කරපු පද්ධතියත් අක්‍රිය වෙලා තියෙනවා. එතකොට දැන් පරණ පද්ධතියක් නැහැ, අලුත් පද්ධතියක් නැහැ. මේ පද්ධති නැතිකම හින්දා එක විශේෂඥ වෛද්‍යවරයෙක් කතා කරන්නේ නැහැ, එක රෝහලක අධ්‍යක්ෂකවරයෙක් කතා කරන්නේ නැහැ, එක සෞඛ්‍ය නිලධාරියෙක් කතා කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව කලින් දත්තපද්ධතිය තියෙද්දි සංගල්ල බෙහෙතක් නැත්නම් ඒක හම්බන්තොට තියෙනාන් නිර්දේශය වෙන්නේ හම්බන්තොටට ගිහිල්ලා ඒ බෙහෙත දෙන්න කියලා. දැන් දත්තපද්ධතිය නැහැ, සංගල්ලේ අදාළ බෙහෙත නැති වුණා නම් එහෙම දැන් මොකද්ද කරන්න තියෙන්නේ? එහෙනම් හදිසි මිලදී ගැනීම වලට යන්න කියලා රුපියල් 500 බෙහෙත රුපියල් 5000ට ගන්න පුළුවන් දැන් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රීන් රෝහල් අධ්‍යක්ෂකවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට. එහෙමනම් අපි කියනවා ජනතාව බිල්ලට දෙන්න එපා මේ අවස්ථාවේදී. මෙන්න මේක තමයි මේ ඇති වෙලා තියෙන ගැටලුව. ඒ ගැටලුව සම්පූර්ණයෙන් අද දවසේදී අපි රටට අනාවරණය කරනවා. එහෙනම් මේ ගැටලුවෙන් අර බලලුන් ලවා කොස්සට බාවන්නට ලෑස්ති වෙන්න එපා අමාත්‍යතුමනි. අමාත්‍යතුමා මට මතකයි ගිය අවුරුද්දේ ජනමාධ්‍ය අමාත්‍ය විදිහට ඉන්නකොට ඒ කාලේ අර තමන්ගේ ෆෝන් බිල් එක රජයෙන් ගෙවන්න ගිහිල්ලා එතුමාට අධිචෝදනා පත්‍ර බාර දීලා තිබ්බා. ඉතින් ඒ වගේ දූෂිත අමාත්‍යවරු මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට ආවා කියන්නේ මේ රටට අබසරණයි, මේ රෝගීන්ටත් අබසරණයි. කරුණාකරලා ඉල්ලා අස් වෙන්න. දැනට 3-4 දෙනෙක් මිය ගිහිල්ලා තියෙන. එහෙමනම් ඔබතුමා මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් කරුණාකරලා ඉල්ලා අස් වෙන්න කියන එක තමයි සිවිල් ක්‍රියාකාරිකයන් විදියට කියන්නේ. නැත්නම් ඔබතුමාගේ පෞගිය දවස්වලත් අපි ඔබතුමාට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කළා. එතන මිලියන 34ක් ඔබතුමාගේ SPC සභාපතිත් එක්ක එකතු වෙලා ගසා කාලා තියෙනවා නිර්වින්දන ඖෂධයක් ගෙන්නන්න. ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු අපි ගාව තියෙනවා. ඒ වගේම අලුතෙන් දත්තපද්ධතිය ස්ථාපනය කරන සමාගම හොර සමාගමේ තොරතුරු අපි ගාව තියෙනවා. එහෙමනම් තව දුරටත් මේ රටේ ජනතාව මුලා කරන්න එපා. මුලා කිරීමකින් තොරව මේ ඔබතුමා අයින් වෙලා මේක කරන්න පුළුවන් දූෂිත නැති කෙනෙක්ව මේ තැනට පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.